මගේ ජීවිතේ මේ පළවෙනි වතාව මම හිතන්නේ දේශපාලන වේදිකාවකට නැගපු කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බොහොම සතුටුයි අද දවසේ මේ දවසට මට ආරාධනා කරපු අපේ අලුත් මලුත් ඔන්න ඕගොල්ලෝ වෙනුවෙන් අපි වෙනුවෙන් අලුත් පක්ෂයක් අලුත් මොහුනුවරකින් ඇවිල්ලා තියෙනවා අලුත් දේවල් ටිකක් කරන්න කියලා හිතාගෙන. ඉතින් මම සැහෙන කාලයක් මේක දිහා බලන් හිටියා තරුණ කලාකරුවෙක් විදියට. ඉතින් ජාතික ජන බල වේගයට බොහොම ආදරෙන් මම සුබපතන කලාකරුවෙක් විදියට සිළු දේ සාර්ථක වෙන්න අමු හදවතින්ම. ඉතින් සැහෙන කාලයක් තිස්සේ ඉතින් අපිත් කුඩා කාලේ අපේ අම්මා තාත්තා කිව්වා යාට දෙන්න මෙයාට දෙන්න රේට දෙන්න මෙහෙට දෙන්න කියලා. අපිත් ඒ කිව්ව හැමදේම මේ වගේ කළා. ඉතින් මොකද අපිට දේශපාලන විද්‍යාව ගැන දේශපාලන ගැන ලොකු දැනුමක් ඒ කාලේ තිබුණේ. හැබැයි අපි වයසත් එක්ක මේ ආපු ගමනත් එක්ක රටට වෙලා තියෙන දේවල් දැක්කට පස්සේ රටක් නෙමෙයි නිකන් මේක රෝහලක් වගේ වෙලානේ දැන් තියෙන්නේ නේද? රටක් නෙමෙයි නිකන් රෝහලක් වගේ වෙලා තියෙන. ඒ කියන්නේ අබ්බගාත තත්ත්වෙටම පත් වෙලා තියෙන්නේ. සිවිලුම ලෙඩ ඇවිල්ලා තියෙන අපේ රටට. ඒක නිසා ටීවී එකක් බැලුවත් FM එකක් ඇහුවත් හැමතැනම මිනිහ මරනවා, ගහමරා ගන්නවා, මිනිස්සු ප්‍රශ්න දාගන්නවා, හොරකම් කරනවා, රටේ තියෙන සිළු දේවල් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ මේක රෝහලක් කියලා තියෙන්නේ. ඒ රෝහල හරි හොස්පිටල් එකක් විදියට ඕන වෙලාවක බෙහෙත් තියෙන තැනක් විදියට පත් කරන්න තමයි මේ ජාතික ජන බල වේගය එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම කල්පනා කරා 100කට අවුරුදු 70 ගානක වයසක මිනිස්සේ රට පාලනය කරන්නෙත් ඒ වගේ 100 කෙනෙක් මාර ප්‍රශ්නයක් නේ. මේ අපේ ගෙදර ඉන්න 100 වගේ 100 කෙනෙක් තමයි මේ වෙලාවේ ජනාධිපතිවරයා ඉන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒක විහිළුවක්. මෙන්න මේ නාකියෝ සෙට් එක නිසා තමයි අපි මේ විදිහට අපේ ලස්සනම තරුණ කාලේ කැත විදියට අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය නාකියෝ සෙට් එක නිසා. මුලින්ම ඔය නාකියෝ සෙට් එක අපිට එලවන්න ඕනේ. නැත්තම් අපි කැමති විදියට ජීවිතයක් අපිට කවදාවත් හදාගන්න බැරි වෙනවා. ඒ වගේම නාමල්ල තමන්ට ලියාගෙන තිබුණු බූදලේ වගේ මේ රටේ තරුණ පරම්පරාවත් එක දාපු ජෝක් කතා ඉවර කරලා අපේ රටේ හම්බන්තොට කෙල්ල කොල්ලෝ පෙන්නලා තියෙනවා ඒ යුගය, ඒ යුගය අවසන් 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 කියලා පෙන්නලා තියෙනවා. ආදරණීය හම්බන්තොට කෙල්ල කොල්ලෝ මේ ශක්තිය, මේ ධෛර්යය අපිට තව තවත් බලය උපදවන තැනකට බවට පත් කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කය දෙදරවන්න දෙදරවන්න තරුණ බලය අද මාලිමාව ඇතුලේ තහවුරු කිරීම ගැන ගෞරවනීය අපේ හාමුදුරුවන්ගේ අවසරය වේදිකාවේ ඉන්න ජාතික ජන බල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකත්ව සභාවේන ජාතික ජන බල වේගයේ ජාතික විද්‍යාල සභාව නියෝජනය කරන නිහාල් ගලප්පති සෝරාගෙන ඒ වගේම ජාතික ජන බල වේගයේ තරුණ ව්‍යාපාරයට නායකත්ව දෙන එරඟ ගුණසේකර සෝරාගෙන ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ජාතික ජන බල වේගයේ ජාතික විද්‍යාල සභාව නියෝජනය කරන චතුරංග අවේසිංහ සෝරාගෙන ඒ වගේම මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බල වේගයේ නායකත්වයෙන් උපදින අරවින්ද සිනරස්සවිර ඒ වගේම රුවන් ඒ වගේම අතුල වෙළඳපොළ සහෝදරය ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යාපාරයේ ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරන සුරංග මහේස් සම්බිපිටිය ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරයන්ගෙන් සහභාගී වෙලා ඉන්න ඔබලු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා එක පැත්තකින් ඡන්දෙකට කිට්ටු වෙලා තියෙනවා. තරුණ පරම්පරාව මාමගේ කාලයට වඩා අවදි වෙලා තින්නේ. ඊළඟත්තුත් තරුණ පරම්පරාව මැදිහත් වෙලා පාලකයන් පළවය හැරලා තියෙන්නේ අවුරුද්දකට දෙකකට කලින් මතකද නේද? ඒ නිසා රනිල් වික්‍රමසිංහ මොන දහංගට ගහන්න උත්සාහ කරත් ඒ වැඩේ කරන්න බෑ. සාහතික වශයෙන් මැතිවරණේ පවත්වන්න සිද්ධ වෙනවා. හරිද?
එහෙනම් දැන් අපිට තියෙන වැඩක් මොකද්ද? ඉතාමත් වැදගත් පන්නේ බලේ හුවමාරු වීම සඳහා ඡන්දයක් එනවා. දැන් මෙතන ඉන්න තරුණ දුවදරුවන්ට ගොඩක් අතීතයේ මතක නොවුණාට ටිකක් ඈත අතීතයට ගියොත් මේම ඡන්ද වලින් ආණ්ඩු මාරු වෙලා තියෙනවා. මාරු වෙලා තියෙනවා. 77 ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනකොට UNP ආණ්ඩුව ආවා. නේද? 94 UNP ආණ්ඩුව වෙනකොට ශ්‍රී ලංකා ආණ්ඩුව ආවා. 2001 ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනකොට UNP ආණ්ඩුව ආවා. 2004 ශ්‍රී ලංකා ආණ්ඩුව ආවා UNP ආණ්ඩුව වෙනුවට. 15 හයිබ්‍රිඩ් ආණ්ඩුවක් ආවා. රනිල් මෛත්‍රි දෙමුම් ආණ්ඩුව ආවා. 19 ගෝඨගේ ආණ්ඩුව ආවා. ඒකද මොකද්ද? ඡන්ද තියලා තියෙනවා. ඡන්ද වලින් ආණ්ඩු මාරු වෙලා තියෙනවා. ඡන්ද තිබ්බා, ඡන්ද වලින් ආණ්ඩු මාරු වුණා. හැබැයි ඡන්ද තියලා ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිතේ මාරුුනේ නැහැ. පරණ දුක වේදනාවම තමයි රටේ ජනතාවට. විශේෂයෙන් එක පැත්තකින් IT කර්මාන්ත විශාල ඉඩක් නිර්මාණය වෙලා තිබෙනවා. ලෝකයේ දැනට ඉන්න මුදුකන් ඉංජිනේරුවන් මිලියන 26ක්. තව අවුරුදු 6කින් 2030 වෙනකොට ලෝකෙට මුදුකන් ඉංජිනේරුවන් අවශ්‍ය වෙනවා මිලියන 45ක්. මිලියන 19ක් මුදුකන් ඉංජිනේරුවන් අවශ්‍ය ලෝකෙට. අපේ මේ නව තරුණ පරම්පරාවට අධ්‍යාපනයේ දැනුම, භාෂාවේ දැනුම හරහා මේ මිලියන 19 2030 දී ලෝකෙට අවශ්‍ය වෙන මුදුකාංග ශාස්ත්‍රය මිලියන 19 පංගුවක් ශ්‍රී ලංකාව අත්පත් කරගන්න නව තරුණ දැනුම සහිත පරම්පරාවක් අපි හදන්න ඕන. ඒක ප්‍රබල ශාස්ත්‍රය. ඒ වගේම ආර්ථිකයේ ප්‍රධානතන තමයි සුළු හා මධ්‍යපරන ව්‍යවසායකය. මූදේ මාළුව තියෙනවා. දීවර සංස්ථාවට පටවන එක විතරද තියෙන්නේ? ඒක සුළු කර්මාන්ත බවට පත් කරගත හැකි. අර පැත්තට ගියපුවම පිළියෙත් එහා කෙළවරට ගියපුවම නේද මොනවද? කුරුඳු තියෙනවා, ගම්මිරිස් තියෙනවා, කුඩා තේවත්ත තියෙනවා. තේ දළු ටික කඩලා ෆැක්ටරියට දෙනවා, ෆැක්ටරි අඹරලා රට යවනවා. කුරුඳු ටික ගේනවා, තලනවා, තලලා මුදලාලට දෙනවා, මුදලාලි රට යවනවා. එතරම් ඒවා නතර වෙන්න ඕනද? නෑ. ඒ වාසිතව ඒ නව කර්මාන්ත පද්ධ සුළුවා මධ්‍ය ප්‍රමණ කර්මාන්ත පද්ධතිය බවට පත් කර හැකි. මෙතන ඉන්න තරුණ පරම්පරාව සුළු ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. තව තරුණ 4-5 දෙනෙක් එක්ක පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක රටට ධනෙ නිෂ්පාදනය කරනවා. ඔබ අලුත් ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. අපි මේ රටේ මතක තබා ගන්න සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් ඇති කරනවා. තරුණ පරම්පරාව කැමති කොහෙන්ද? මොකක් කර විවසායකේ බඩ පත්තින්න. තක්කාලි ටික හැදෙනවා සූර්යවැවේ. තක්කාලි ටික හැදෙනවා ලුණුගම්මේර 30. කොහොමද එතනින් නව විවසායකේ හදන්නේ? එහෙම එන්න ඕන අපි. එහෙම තමයි පරණ ආර්ථිකෙම තල්ලු වෙලා හරියන්නේ නැහැ. එතන නව විවසායකේ හදන්න ඕන. ඒකට අවශ්‍ය මොකද්ද? ගොඩක් අයට මොකද වෙලා තියෙන්නේ? මූලික ප්‍රාග්ධනය නැහැ. අපිට ගොඩක් කියලා තියෙනවා. අයියේ මාමේ වැඩක් නම් කරන්න පුළුවන් 1,45,000ක්වත් අතේ තිබ්බුත් කියලා. හැබැයි කොහෙද මූලික ප්‍රාග්ධනය හොයන්නේ? බැංකුවකට ගියොත් ඉඩමේ වත්කමක් ඕන, ඒකට ගාණක් හොයාගන්න. ඉඩමක් උකස් කියන්න නැතුව නාක් ගන්න විදියක් නෑ. ඉඩමකුත් නැත්තම් ව්‍යවසායකෙක් වෙන්න විදියක් නෑ. අපි හදනවා අලුත් සංවර්ධන බැංකුවක් හදනවා. දේපල ඇපයට තබා ගන්නේ නැතුව පුරවැස් අලුත් තරුණ පරම්පරාවට ණය ලබා දීමේ සංවර්ධන බැංකුවක් හදනවා. හැම කෙනෙකුටම අවශ්‍ය මූලික ප්‍රාග්ධනය හොයලා දෙනවා. හැබැයි ඒ ධනෙ නාස්ති කරන්න නෙමෙයි, ඒකට තාක්ෂණික නිලධාරියෙක් ඉන්න එක අධීක්ෂණය කරන්න. මෙයා මේක නිසි පරිදි යොදවනවද? හරිතෙන්ට යොදවලා තියෙනවද? අවුරුදු 2-3ක් ඒ ව්‍යවසායකයා පිටිපස්සේ රාජ්‍ය නිලධාරියෙක්, තාක්ෂණ නිලධාරියෙක් අවධානය යොමු කරනවා. මෙයා වැඩේ පටන් ගත්ත විදිය හොඳයි. හැබැයි මෙයා මෙතන පොඩි වෙනසක් කරන්න ඕන. ඒ වෙනස මේ විදියට කරන්න අවශ්‍ය තාක්ෂණ සහාය දෙනවා. මොකද ව්‍යවසායකයෙකුට අත්දැකීම් අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි උනන්දුව තියෙනවා.
නේද පොඩි උණක් තියෙන මමත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. අන්න ඒකට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය දෙන්නම්. නිකම් බිස්නස් එකක් පටන් ගන්න නෙවෙයි. ඒකට අවශ්‍ය වෙන තාක්ෂණික සහය. මොන පැත්තරද ව්‍යාපාරය යන්න ඕන? කොතනද අඩු වෙලා තියෙන්නේ? කලමනාකරණයේ තියෙන දෝෂ මොනවද? පිටිපස්සේ ඉඳන් පරීක්ෂාවට භාජනය කරන රජයේ ආයතනකින් අවුරුදු දෙකක් තුනක් යනකොට ඔබට ඒක ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. ඔබ නව ව්‍යවසායකෙක් බවට පත් වෙනවා. හරිද? දේශීය වෙළඳපොළ විතරක් නෙවෙයි. ලෝකේ නව වෙළඳපොළ අපි හොයන්න ඕන. මේ වර්ග කිලෝමීටර 65,610 එකට මේ මිලියන 22 එකට නිෂ්පාදන කරලා ව්‍යවසායකෙක් බිස්නස්මන් කෙනෙක් තියාගෙන යන්න බෑ. හරිද? මේක ඇතුළේ මේ මිලියන 22 එකට මොනව කරන්නේ? මුකුත් කරන්නේ හුණ්ඩුවක් වගේ මේක. මේ මාකට් එක. හැබැයි එළිය මාකට් එක ලොකුයි. අන්න එළිය මාකට් එකේ හරිද අපි හොයලා දෙන්නම්. අපි නව තානාපති සේවයන් ආරම්භ කරනවා. තානාපති සේවයේ ප්‍රමුඛ කාර්යභාරය බවට පත් වෙනවා. ලංකාවේ ව්‍යවසායකයන්ට වෙළඳපොළ සොයා දීම තමයි අපේ තානාපති සේවයේ ප්‍රධානතම කාර්යභාරය බවට පත් කරනවා. මෙතන මේ රට ගේන්න ඕන. ලෝකේ රටවල් දිනුනේ එහෙමයි. මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ දන ඉදිකිරීම් කර්මාන්තේ. ලෝකේ ලොකු කර්මාන්තයක්. ලෝකේ විශාලතම කර්මාන්ත ඉදිකිරීම් කර්මාන්ත. මේ වෙනකොට ලෝකේ ඉදිකිරීම් කර්මාන්තය $11 බිලියන 11,000යි. $11 බිලියන 11,000යි. ලංකාවේ මුළු ආර්ථිකයේ $11 බිලියන 76යි. ලෝකේ ඉදිකිරීම් ආර්ථිකය $11 බිලියන 11,000යි. 2030 වෙනකොට ලෝකෙ ඉදිකිරීම් කර්මාන්තය වර්ධනය වෙනවා $12 බිලියන 70,000ට සමාන 17,000ට. තව අලුතෙන් $12 බිලියන 6,000කින් ඉදිකිරීම් කර්මාන්ත ලෝකෙ වර්ධනය වෙනවා. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ තියෙන $12 බිලියන 12යි. ලෝකෙ ඉදිකිරීම් කර්මාන්තයේ $12 බිලියන 11,000යි. ලංකාවේ 12යි. හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? ලෝකේ නව ඉදිකිරීම් ශාස්ත්‍රයේ අවස්ථා හැදෙනවා. හොඳ දක්ෂ සිවිල් ඉංජිනේරුවන් ඉන්නවා. වාස්තු විද්‍යාඥයින් ඉන්නෝ. ඉදිකිරීම් සමාගම් ඉතාමත් ප්‍රබල ඉදිකිරීම් සමාගම් තියෙනවා. මෙයට අපි ලෝකයේ ඉදිකිරීම් ශාස්ත්‍රය දොරටු විවෘත කළා දෙන්න ඕන. එතන අපේ වෘත්තීය වේදිකට රස්ස හැදෙනවා. අන්න ඒවයි අපි නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි පුරබදනවා මේ රටේ නව තරුණ පරම්පරාවට. තමගේ සිතගේ, තමගේ උවමනාවන්, තමගේ අපේක්ෂාවන් සහිතව ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වෙන පරිසරයක්, ආර්ථිකයක්, සමාජ තත්ත්වයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පොර බදල හදනවා. මේකේ ජීවිතයත් ඒගොල්ලන්ට, සමාජයත් ඒගොල්ලන්ට, අනාගතයත් ඒගොල්ලන්ට, සීන දකින්නත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ අපි වගේ පොඩි සීන නෙවෙයි, ජනාධිපති සීන. කිරිසප්පෑ වෙනකොට දකින්න ජනාධිපති සීන. එහෙමයි ඒගොල්ලෝ. කිරිසප්පෑ වෙනකොට දකින්න ඇමති සීන. මොකද අපේ දරුවන්ට තියෙන සීනේ? අඩුමතරමේ ගයක් හදාගන්න, අඩුමතරමේ පල්ස බයිසිකලයක් ගන්න, අඩුමතරමේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. එහෙම සීනියක්වත් නැහැනේ. හැබැයි ඒගොල්ලන්ගේ පවුල්කවල දරුවෝ දක්න සීන මොනවද? ජනාධිපති වීමේ සීන නේද? ඇමති වීමේ සීන, ඩුබායි වලින් අපාර්ට්මන්ට් එකක් ගන්න සීන, එංගලන්තෙන් ගයක් ගන්න සීන. ලෝකේ විශාලතම විශ්වවිද්‍යාලවල තමගේ දරුවෝ යවන සීන. අපිට තියෙන මොකද්ද? හරි අඩු සීහිනයක් තියෙන. ඒකවත් ඉටු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා නව සීහින දකින, නව අරමුණු අපේක්ෂාවන් සහිත නව ලෝකයක් අපි නිර්මාණය කරමු. ඒක අපිට පටන් ගන්න තියෙන දේශපාලන පරිවර්තනය. ඒ දේශපාලන පරිවර්තනය ඉතාමත් කෙටි කාලයක් තියෙන. මම කලින් කිව්වේ මාස 4කටත් අඩු කාලයක් තියෙන. දැන් අපි මොකද කරන්නේ? මේ මාස 4 අපි අත්තරලා අපේ මුළු තරුණ ජීවිතේම පැරණි දේශපාලයට උකස් වෙලා විනාශ වෙලා යනවද? එහෙම නැත්නම් මේ මාස 4 පොරබදල අපේ තරුණ පරම්පරාවන්ගේ ජීවිතේට මේට වඩා හොඳ ජීවිතයක් උරුම කරන්න පොරබදනවාද? මොකද කරන්නේ? අත්තරලා අපේ ජීවිත අරගොල්ලන්ට උකස් වෙනවද? වෙනස් කරලා අපේ ජීවිත වෙනස් කරගන්නවද? අපි හැමෝම තියෙන්නේ වෙනස් කරගමු. ඒ නිසා මේ මාස 4 හොඳට වැඩ කරමු. මම දන්නවා මේ දහස් ගණන් තරුණ තරුණියන් මෙතෙන්ට සහභාගී වෙන්න පිටිපස්සේ විශාල වැඩ කොටසක් තියෙනවා. පෞගිය කාලේ වර්ෂාව තිබුණා නේද? බොහොත් යොදාගත්තු වැඩ කරගන්න බැරුව ගියා. රැස්වීම සූදානම් කිරීම සඳහා විශාල වෙහෙසක් දරුවා.
මේ වේදිකාවෙන්න සහෝදර සහෝදරයන් මෙතන ඉන්න බොහෝ දෙනා විශාලස පොරබදල තමයි මේ දෙවන්ත තරුණ රැලියක් අද තංගල්ලේදී පවත්වන්නේ. හැබැයි මෙතන නෙවෙයි අවසානය. අපි බලය අත්පත් කර ගැනීම සඳහාම මේ නැගින නැගීම අපි අත්නොහරි ඉස්සරහට යමු. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු. හැම දෙනාම පොරබදමු. මේ මාස හතර අපේ ජීවිත කාලේ වැදගත්ම කාලයේ සලකමු. මේ පරිවර්තන කිරීම සඳහා වැඩ කරමු. මහන්සියෙන් කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම